. උත්තම වොප් පුර පොහොේ දඔස්සේ අමාධර ධර්ම දේශ්‍රනාමයේ පුුණණිකර්මය සිද්ධ කරන්නටයි අප සූදානම් වන්නේ. ඔබ දන්නවා අධ ද්‍යසන පටන්ම අප මේ ඔබට පෙනෙන අපට හැම විටකම වන්දනාමාන කරන්නටම සිද්ධෙන ඓතිහාසික රුවන් මලි සේරදුන් වහන්සේ පරිිශ ්‍රේ හින්ද අමාධහර වැඩසරහන සිද්ධි කරන බව හර රසටහන දැන් ොමුවන්නේ ධර්මදේශනාය පුුණ්්‍ය කරමේටයි ධර්ම දේශනාම පුුණ්ි කරම සිද්ධ කරනට අපගෙරෙහි කරුණාවෙන් අපි ඇරයිම පිළිගනිමින් මේ වැඩමකොට සිටිනවා දකුණු හුරුලු පලාාත් ප්‍රධාන සංගනායක විශ්්‍රාමික ගුරුපදේශ්‍රක මහරභාවව ශ්‍රී පරම සුන්දරාරාමය හුරුලු ජයපුර ශ්‍රී විසුද්ධාරමය යන බහ විහාර අදේශ්වර ශාස්ත්‍රවයේදී මහරභාවවේ ජිනරතන නායක හාහමුදුරුවන් වහන්සේ. ඔබ සමගේ සාධ නනාදී ගෞරක්. ම අප ස්ෝදානම් අපේ ගෞරවනය ස්වාමින් වහන්සේ පිගන්නට. ජීවිතයේ අප හැමෝටම ගමනක් තිබෙනවා. ඒ ගමනේ අන්තයක් තිබෙනවා. අපට මගහසර නොදැන කිසිම ගමනා කියන්නට පිළුවන්කමක් නැහැ. කොළොම් පුරසිට කිසිවේ කෝ අනුරපුරට පැමිණෙනවානම්. ඒ අතර මග ගෙවා ආයුතු මාර්ගයන් පිිබඳව සන්දිහින් පිිබඳව මන්සන්දිහින් පිළිබඳව නිවාර්යම අවබෝධයක් තිබිය යුතුයි. මං සන්දිියකදී ආයුතු මග නොදැන අපට සැකයට හිතා ගමනක් ආරම්භ කනට පුළුවන්කමක් නැහැ. අපේ ජීවිතයත්තේ වගේ ජීවිතයේදී හමුවන මන්සන්දිවලදී. ජායුතු මාර්ගය තෝරාගන්නට නම් නිවැරදි දැක්මක්, යහපත් දැක්මක්, යහපත් අවබෝධයක් අපට තිබිය යුතුයින්. ඒ යහපත් අවබෝධ අපේ ජීවන ගමනු දෙසා අප සොයාගන්නේ කෙසේද. ඊට වෙනත් කිසිම පිල්තුරක් නැහැ පිළිතුර ධර්මය පමණක් මයි. යහපත් අරමුණු යහපත් සිතුවිලි යහපත් දැක්ම මේ සියල්ලම අපේ ජීවිතයට එක්වන්නේ එසිියල්ලෙන් අපේ ජීවිතය සුපෝෂණය කරන්නේ ධර්මයතුලින් පමණයි. එනිසා ධර්ණයට ලංවන්නා තමන්ගේ ජීවන ගමනේ ඉලක්කයන් නිවැරදි වහඳුනාගෙන යන බව ඉතාමත්ම විශ්වාසයන්කිව හැකි. මේ උදවී තිබන පැය. ඔබට ධාර්මික ගමන් මගක් පිළිබඳ අවබෝධයක් ලබාගන්නට හොඳම පැයක් වශයනු යපහදනුවන්නේ ඒ නිසා. සිතින් කයින් වචනයෙන් පේවී තැන් පත්ව අබාරාධනා කරන ඔබට මෙැන් පට අමාධාර ධර්ම දේශනනාම පොඩ්න ර්මේශවනය කරනට එක්වන්නට කියයා අපස්සාමෙන්න් වහන්සේටයි මේ ගෞරවනීය ආරාධනාව. පින්නතුම් නමස්කාරේ කියන්න. धं शरणं गच्छं गच्छ सङ्घं शरणं गच्छमि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयं पि धर्मं शरणं गच्छामि द्वितीयं पि सङ्घं शरणं गच्छामि तति अम्पि बुद्धं शरणं गच्छमि ततीयंपि धम्मं शरणं गच्छामि गच्छीयंपि सङ्घं शरणं गच्छामि

काी सुमिच्छा चारा सिक्खा पदं समादियामि मुसावादा मुसावाद वीरमणि सिखा पदं समादियामि सुरा मेरय मज्जपमा दट्टीरमणिशिख पद समी සමන්තාචකවාලෙ සු අత්‍රගච්චහංතුදවතා සද්ධහම්මං මනිරාජස්ස සුනන්තු සගගමොක්කහදัง धම්ම සවනකාල අං भදන්තා धම්্ම සවනකාලු අං भදන්త धම්ම සවනකාලෝ අයං भදන්త नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स ඒවං මේ සුතංකං සමයං භගවා වීරජායං විහරති නලේරු පුචිමන්ද මූලේ අතෙකු පහරදුු අසිවිින්දෝයේනභගවාතේ නුපසංකමි Upasang kamitwa vawanang abiwa detwaeke manang atca ඒ mantang titang ko paharadang asuredangitadaද voce අප pan paharaද asura maasauddo අभරමතිති. තු ස්වර්මාල්ලී චෛත්‍යාරාමාධිකාරී නොරකලාවේ ප්‍රධාන සංඝනායක පූජනීය පල්ලේගම හේමරථනා විිධාන නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ අවවාද අලුසාසනා පරිදි දවසපුරා සිදුවෙන විවිධ ආගෙමක කාර්යන් අතර, මේ මොහොතේදී ධර්මාලු ශසනාව පවත්වීමේ අවස්ථාවයි එළඹෙල තිබෙන්නේ. එනිසා ධර්මශ්‍රවනයට සූදානං වෙච්ච සත්පුරුෂකාරුණික පින්වත්නී පින්බර දරුවනි. මහාකාරුණික ලෝකස්වාමී තතාගත බුදුරජාණන් වහන්සේ මුළු තුංලොව මෛත්‍රයේ ජලයෙන් තෙමාවාධාරමින් දේශනා කොට වදාල ඒ ස්වාසූ දහසක් ධර්මස්කන්දයෙන් බිඳක් අන්තර්ගත එක සූත්‍ර ධර්මයක ආරම්භක පාටයයි අපි මේ මොහොතේදී මාතෘකාවසයෙන් තබාගත්තේ. මෙය අංගුත්තර නිකායේ අට්ටක නිපාතයේ පහරාධ සූත්‍රයේ ආරම්භක චේදය. ඉතාම උත්ත්‍රීතර පින්වත් දවසත්. මාසේකට වරක් උදාවෙන අසිරිමත්ම දවස තමා පුර පසලොස්සක් පොහේ දවස. ඉවන් අසිරිමත් දින දොළහක් අපට අවුරුද්දේ මාස දොළහට එළඹෙනවා. ඉන් එකක් තමා අද මේ එළඹිල තියෙන්නේ. වපපුර පසලොස්සක් පොහේ නමින් හඳුන්වන, අද මේ උදාවෙච්ච පුරපසලොස්සක් පොහොය ඉතාමත්ම වැදගත් පකම් රාසියක් සිදුවෙච්ච ඉතාමත්ම පින් බර පොහේ දවසක්. උදේසන සිට මේ මොහොත දක්වා විවිධ ආගමික වතාවත්වන නිරචවෙච්ච ඔබ දන්නවා අද දවසේ ඇති වටිනාකම කුමක්ද කියලා එදා ඇසල පුර පසලොස්සක් පොහේ දවසේ ව සම්මාධං වෙච්ච උපසපන් භික්ෂූන් වොහන්සේලා. මහා පවාරණයෙන් පවාරණය කරුන් ලබ දවසයි අද. අදින් පසුවයි ශාසනයේ සිදු ක ළෙහැකි උත්තර තරම පින්කම හැටියට සලකන කටින චීවර පූජාව සිද්ධ කරන්නට බොදුම්හා ජනතාවට ඉඩ කඩ සැලසින්නේ. ඉතින් පින්නත්නී මේ දවසේ, තාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ජීවන චරිතයත් වැදගත් සිදුවී මත් සිද වුණ. උන්හන්සේ තමන් වහන්සේගේ මෑණියන් වහන්සේ ඒ වෙනවිට දිෝ මාතර දිවිරාජ මට්්‍රමිනුයි ජීවත්වනේ දිවලෝකයට වැඩම කරලා මාතුරු දිවරාජාණන්ට අභිහිධරම පිටකින් ධර්ම දේශනා පවත්වල ඒ තුන්මාසේ හමාරවීමෙන්උහන්සේ මනුලෝට වැඩම කළා එදා දෙවියම් පිරිවරාගත්ත බුදුරජාණන් වහන්සේ දි්‍යලෝකේ ඉඳලා මනුලෝට වැඩම කලා සංකස්සපුරයට ඉන්දියාවේ අදත් බොදුමහා ජනතාවගේ ගෞරුවණය ස්ථානයක් හැටියට සැලකෙන සංකස්සපුරයටය වැඩම කළින් එදා රං හිනිමගක් මවාගෙන උන්හන්සේ වැඩම කලා මෙන්න සංකස්සපුරයට වැඩමෝ දවස මෙහිමත හිටිය මනුෂ්‍යවර්ගයාට දෙවියන් සැසින් දැක ගැනීමේ බාගගේ ලැබුණා. සියසින් දැකගත්ත බොදුහා ජනතාව බුදුරජාණන් වහන්සේතත් ඒ දිව්‍ය සමෝහයාටත් ප්‍රසාධිය පලකරමින් සාධනාද පැවැත්තුවා. මෙන්න මේ ඒ යිතිහාසික සිදුවීම සිදුවෙච්ච, මේ දවස ඉතාමත්ම වැදගත් වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේගේ ජීවන චරිතය වැදගත් සිදුවීමක් වන දවස. පන්නත්න මේ සංකස්සපුරය ඒ ස්ථානය නම් කරලා තියෙන්නේ අවි ජහිත ස්ථානයක් හැටියට. අවිජහිත කියල කියන්නේ ලොව පහළවෙන්න බුදෝරයන් වහන්සේලා අත් නොහරින ස්ථානයක්. සෑම බුදුරයන් වහන්සේ නමක්ම තිවලෝකයට වැඩම කරල ධර්මදේශනා පවත්වල මනුලොවට වැඩම කරන්නේ සංකස්සපුරයටයි. ඒනිසා මේ සංකස්්‍යපුරය අවිජහිත ස්ථානයක්.ඒවගේ බුදුරජාණන් වහන්සේලා දම්සක් පැවතු සූත්‍ර ධර්මදේශනා කරන්නේ ඉසිිපතනයේ මිගදායේ මෙත් අවිජහිත ස්ථානයක්. මෙන්න මේ බන්ධු ස්ථාන දම්බදිව, හිපයක් පිහිටල තියෙනවා ඉතිං එවන් උත්තරයේ තර සිදුවීමක් වුණ වෙලාවේ මතු බුදුවීමිට නියමෙත අපේ මෛත්‍රයේ බෝෂතාණන් වහන්සේ එදා සිරිවර්ධන කියන නාමෙන් උපන් කුල පුත්‍රයෙක් වයි ජීවත් වනේ ඒ සිරිවර්ධන තරුණයා තවත් පිරිවර පන්සීයක් සමග අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සමීපෙහි පැවිදිභාවය ලැබවෙත් අද වගේ දවසක එනිසා මේ වගේ යිතිහාසික සිදුවීම් මුලින් අලංකාරවෙච්ච මේ පුර පසලොස්සක් පොහොය. ලංකා ඉතිහාසි අරගෙන බැලුවහම අරිට්්‍ර මහරහතන් වහන්සේගේ ප්‍රධානත්තුවෙන් විනේ සංගායනාවක් පැවැත්තුවා. ඒ සිදු වනෙත් අද වගේ පුර පසලොස්සක් පොහොේ දවසක. මෙන මෙයාදී වසී වැදගත්කම් රාසියක්ත් ධරණ පපුොහෝ දවසක, උතුම් බලපදයක් හලා හදවත් සලසගන්නටයි අපේ පින්නතුම් මේ සූදානං වන්නේ. ඇතැන් විට අපේ පින්නතුම් මීට පෙරාතුව මේ අංගුත්තර නිකාය අ්ටකනිපාතියේ පහාරාධ කියන සූත්‍රය ධර්මය අහල ඇති. ඒ ඇසීම නැවතත් ඒ මතකය අලුත්කරගන්නට අද අවස්ථාව තියනවා. බුදුමනේ සඳහන් කරනු අධර්මශ්‍රවණය ආනි සංසාතර, අසුත සු සුතං පරියෝධ පේති නොඇසූ දෙයක් අහණඩ ලැබෙනවා ඒකත් භාග්‍යයක් ඇසූදේ හරියට නිවැරදිව ධර්ණය කරගන්ට අවස්ථාවක් උදාාවෙනෝ ඒනිසා උබ නොවැසූ දෙයක් නං අද ප්‍රථමයෙන් අහනවා නං අස්සුතං සුනාති කියන ය අනිසන්සේ ලැබෙනවා ඇසූ දෙයක් අදහනවා නං සුතම් පරිියෝධ පේති ඇසූදේ තහවුරු කරගන්න දවසට බවටද පත්තිනෝ. ඉතින් පෙන්වත්නී කාලවේලා වනුව මේ සූත්‍රය දීර්ගවසේ මේ පිළිබඳව කතා කරන්නට පට ඉඩකඩ නොලැබෙන්ට පුළුවන් ලැබෙන කාලයට අනුව මේ පිළිබඳව යමක් ප්‍රකාශ කරන්නට යපි සූදානන් වන්නේ. ඒවන් මේසු තන් ඒ කන්සමයම් භගවා වේරංජායන් විහරතින් නලේරු පුචිමන්ද මූලි බුදුරජාණන් වහන්සේ එ සමයකී வேරජා නුවර පුචිමන්ද නලේරු කියන කොසභගහක් මුල වැඩි හිටියා. ඒ වෙලාවේදී පහරාධ කියන අසුරේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේ ළඟට පැමුණුණ. පැමිණල්ල වැඳල එකත් පසේ හිටිය වෙලාේ. බුදුරජාණන් වහන්සේ මේ අසුරේන්ද්‍රෙන් යහනවා පහරාධ අසුරේන්ද්‍රිය, අසුර පිරිස මහාසාග්‍රය දකිින්දහරි යාසයි. මේ මහාසයුර දැකලා බොහොම අභිරමණය වෙනවා සතුටු වෙනවා. ඇයි ඒ විදිේ ඔබත් ඔබේ පිරිසත් මහාසාගරයේ දැකළ සතුටුවෙන්ට හේතුවක් තියෙනවදකෙ ලැහුවවා. එව ලාවේදී පහරාධ කියන්නේ අසුරයන්ගේ නායකයා. මෙ සැලකර සිටින සාංතිනායක බුදුපියාණන් වහන්ස මේ මහාසාගරයේ, අත්බූත ආශ්චර්ය ගුණ අටක් තියෙනවා. ඒනිසයි අපි මේ මහාසාගරය කිරීමිච්චර සතුටිින් එය අභිරමණය කරන්නේ කියලා. මොනවාද අපූර්ුවු ජනක සිදුවීම් කෙ හවාම පහරාද අසුරේන්ද්‍රය ප්‍රකාශ කරන ස්මීනිමි මහා සාගරය අනුපූර්ුව නිම්නයකින් යුක්තයි. වෙරල ආසානය නොගැඹුරුයි ි ිෙන් තික තමා දියම්ට යන්ට න්ට ගැඹුරු භාවයට පත් වෙලා මේ පිහිටලතියන්නේ. එනිසා මේ අනුපූරුව නිම්නය පිහිතීම මහාසාගර ආශ්චරයත් අපි යට බොහොම සතුටයි. ඊළඟට කිසිම වෙලාවක කොච්චර ලොකුර අලගෙඩි ආවත් වෙරල අතික්‍රමණය කරන්න නිනහ වෙරලේ හැපිලා දාපහු යන වෙරල සීමාව කොටයි පවතින්නේ. ඉලට තුන්විිනි කාරණය මහාසාගරයේ අපවිත්‍ර දෙයක් මලකුණක් කිසිම වෙලාකුවත් මහාසාගරය තියාගණ්ඩ කැමතිනය. රල මාර්ගයන් එ වෙරලට තල්ලු කරන නිතරම මහාසාගරය පිරිසිදු භාවයෙන් මයි පවතින්නේ යත් ආස්්ටරිගුණා. එවගේම මහාසාගරයට සිහුදිගින් ගංගාවන් ගලනවා. යමුණා අතරවති සරබූ මහිවැනි ගංගාවන් මහා සබන්තරයට ගලල ඒ පෙර නම්ගොත් ඔොක්කොම අත්තරලා ඒ ජලය මහා සමුද්‍ර නාමයේ නුයි පෙනී හිටින්නේ අපි හවල් ගන්ගේ වතුරු කියලා වෙනසක් නෑ මහා සමුද්‍ර නාමයෙන් පෙනීහිටිනවා ඒත් විසේ සිත එවගේම කොච්චර වතුර ගලාගනාවත් වර්සාෙන් කොච්චර මහමුදට ජලයකුනත් සි මොහොතක මහාසාගරී ජලය අඩු වැඩි වීමක් පෙනෙනිනය. එඇත්තික ගුණයක්. ඉවගේ මහාසාගරී ජලයෙහි රසය එකම රසයක් ඒ තමා ලවන රසය ලවන රසියෙන් යුක්තයි. ඊලකට තවත් ගුණයක් තමා මේ මහාසාගරය අනන්ත වූ ධන නිධානයන්ට, ර මුතු මැනි වරලුමිනි සක්සිලා පබලු රිදි රං පියුම්රාගමසිරිගල් වැනි මේ අනන්ත රත්නය අන්ගෙන් පිරිච්චකත්තමාමි මහා සාගරය එනිසා මහාසාගරය අනන්ත රත්නයන්ට නිධානයක් එත් මේ මහාසාගරය තින වටිනා ලක්ෂණයක් ගේම ස්වාමීනේ අටවෙනි ලක්සනය හැටියද දකින්නේ මේ මහාසාගරයේ විශාල ගනයේ සත්තු ජීවත්වනවා මස්්‍ය යජීවත්වෙනවා තිමගල තිමිර පිංගල වැනි විශාල ගනයේ සත්්‍යය ය ජීවත්වනවා එවගම අසුරනාග ගාන්දරුව වැනි අයත් මේ මහාසාගරයේ ජීවත්වනවා ඒ අයට මේ මහාසාගරය වාස භූමයක් මෙන්න මේ කියන ගුණ අට නිසා අපි මේ මහාසාගරයට මහත්සේ ඇලුම් කරනවා කියලා. බුදුරජාණන් වහන්සේට ප්‍රකාශකට සිටියා. මෙම ප්‍රකාශ කරපු පහාරා දසුරේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේගේෙන් ප්‍රශ්න කරන ස්වාමීණි. ඔබහන්සේගේ ශ්‍රාවක සංඝයා. උබහන්සේ මේ පෙන්වා වදාළ, ධර්මවිනය කෙරෙහි එබඳු ආශ්චර්ය අත්භහුතා ආකාරයෙන් කටයුතු කරනවාද කියලා.ඒලද බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලි ලෙස පහාරාදා සුරේන්ද්‍රයා දැක්වූ මේ ගුණ අට තමන් වහන්සේගේ ශාසන භාරධාරිී මහාසංගරත්නය තුළ තියන බව එකින් එක ප්‍රකටකරවමින් දේශනාකරන්ටයදනා. දුරජාණන් වහස මතක් කරන ඔබ මුලිම මතක් කර හිටිය මහාසාගරය අනුපූරුව ආකාරෙන් තමා ගම්භීර තත්ත්වයට පත්තින්නේ කියලා. පහරාද ඔබගේ අවධානය සඳහම මතක් කරනවා මගේ ශාසනය අනුපූර් ආකාරයෙන් තමා ගම්භීර තත්වයට පත්තින්නේ මගේ ධර්මවිනිය. එක පාර්ම කෙනෙක් අරත්භාවයට පත්තින්නේ. රත් භාවයට පත්වීමට පෙර සෝවාං සකදාගාමි අනාගාමි වැනි ක්‍රමවේදයක් අනුපිළිවලකට ගමන් කරලයි එය අර්හත් මාර්ගයට පැමිණින්නේ අනුපූර්ුව ලක්ෂණයක් තියෙනවා ඒන්සයි අනුපූර්ුව ශික්ෂා අනපූර්ුව ක්‍රියා වලින් යුක්තයි තමන් වහන්සේගේ ශාසනය ඒම න ඔබ ප්‍රකාශ කළ පළමවෙනි ගුණය මගේ ශාසනයත් තියෙනවා ්‍රමයෙන් ගම්බිහිර තත්ත්වයට පත්වෙන ආකාරය. එ සීල සමාධි ප්‍රඥාවනි ධර්මතාවල නුත් බුදුරජාණන් වහන්සේ ගෙන හැරපෑවා සිල්පුරල ප්‍රඥාව බණභාවනා කරලා සමාධිගත වෙලා නුවනදියුණු කරගෙන ප්‍රඥාවන්තයන්තමා අරත්භාවයට පත්තින්නේ. එතන අනුපූරුව ලක්ෂණය බුදුහාන්තුරු පින්වා. ඊළඟට දෙවිනිකාරණී ත මහාසාගරී තියන අපවිත්‍ර දෑ මහාසාගරී තියාගන්නේ වා වෙරලට තල්ලු කරනවා. මෙන දෙවිනිියක තමා වෙරල ඉක්මෝ ඔයන්නේනේ මොල තරම් රලගෙඩියාවත් වෙරල ඉක්ම න වෙරලින් අතරවිෙන. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මගේ ශ්‍රාවක සංග සමූහයා ශික්ෂාපද ඉක්ම ආයන්නිනය ශික්ෂා පදලගන්න නතර වෙනවා එඒ කඩන්නනෑ එනිසා වෙරලෙන් රල නතරවන්නේ යම්සේ ද ශික්ෂාපද්ධ තුළින් මගේ ශ්‍රාවක සංඝයාගේ හැසරීම් රටාවන් නතර වෙනවා අනියම් විදිට පවත්වන එනිසාම ශික්‍ෂාකාමී භාවය නිතර මගේ ශාසනය විනේ තියෙනවා එවගේම තුන්වෙෙන එක තමමේ අපවිත්‍රදය මහාසාගරී තියාගන්නය කිව ඉවගේ තමා පහරාද මගේ ශාසනීත් අපවිත්‍ර භික්‍ෂූන් ශාසනී තියාගන්නි නෑ. ඔවුන් අනිෙක් භික්‍ෂූන් විසින් නිෙරපනවා. ඔවුන් සසනින් ඉවත් කරනවා. ඔවුන් සසුනින් ඉවත් නොවනවා නං සංග සමාජයේ තුළින් ඔවුන් ඉවත් කරනවා. එවන් දුසිල් මහනුන් සමඟ සිල්ලුවත් භික්ෂූන් වහන්සේලා කිසිම ඇසුරක් පවත්වන්නේ නැහැ. අඩු තරමින් කතාබස්වත් කරන්නේ නෑ. ඒ විදියේ ඔුන් ඉවත්කරලීමේ ක්‍රමවේදයක් බුද්ධ සාාසනය තියෙනෝ. රලවලින් මහසාගර නිතර පිරිසිදු කරන්නේ යම්සේද ශික්ෂාකාමී භික්‍ෂෝන් ඒ දුස්සීල මහනුන් ප්‍රතික්ෂේප කරමින් සසුන පිරිසිදු කරනවා කියන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කලාා.ඉවගේම උපමතක් කලා අහතරවිනි කාරණය හැටියට සිව් මහා ගංගාවල් ගලාගෙනය වෙල්ලා ඒ ජලය මහා සාග්‍රය හා මුස වනයිම් පස්සේ. ඒ සාගරයේ ජලය කිසිම බෙහෙදයකින් තොරව මහා සමුද්‍ර කියන නාමෙන් පෙනී හිටෙනවා කියලා.ඉවගේ තමා පහාරාද මගේ ශසනයටත් විවිධකුලවලින් ජනතාව ඇවිල්ල පැවිදිෙනවා. බ්‍රාහ්මණ ශශ්‍ය වශ්‍ය ශෝද්‍රවැනි කුලවලින් ජනතා ැවිල්ල පැවිදිවා. පැවිදිවුණයින් පස්සේ ඔවු ඔවුන්ගේ කුල සියල්ලම අමතය කරලා ඔවුන් පිණිහිටින්නේ සාක්‍ය පුත්‍ර නාමයින්. කාසාාව වස්තරයෙන් බබලනවා සාක්‍යපුත්‍ර නාමේ නොයි ඔවුන් හඳුල්න්නන්නේ. මහා සාගරය සියලු ගංගාවන්ගේ ජලය මහාසාගරයේ නමින් හඳුන්වන්නාසේම සියලු කුලයන්ගින් පැවිදිවිච්ච ජනතාව සාක්‍ය පුත්‍ර නාමයෙන් හදුල්න්නනවා. එතනද පැවිදි භාවයට පත්වුණහම පූර්ව කුලගොත් කිසිව එතනදී ප්‍රදර්ශනය කරන්නේ නැහැ. එවගේ ඔබ පස්වෙනයට මතක් කලා කොපමන ජලය පැමුණනත් මේ මහාසාගර අඩු වැඩි බවක් පෙනෙන්නේි නෑ කියලා. ඒවගේීම තමා තමන් වහන්සේගේ ශසනයේ පරනිර්වාණ දහතුවෙන් පිරිුණුවම්පා වදාාරණ අය කොච්චර පිරිනුවම් පෑවත් නිවනෙහි අඩු වැඩි බවක් පෙනෙන්නේ නැහැ. ඕන තරන් කෙනෙකුට නිවන් දකිට පුළුවන් එතන ඕන තරං ඉඩ කඩතියනවා මහාසාගරයට එන ජලයට මහාසාගරයේ ඉඩ කඩතියෙන්නේ යම්සේද එවගේ ර්රවාණ ධාතුවෙන් පිරිුවන් පාන ඕනම කෙනෙකුට නිර්වාණයහි ඉඩකඩ තියෙනවා. එනිසා මහාසාගරයට ගංගාවල් ගලාගෙන ඇවිල්ල සැනසෙනවා. තතාගත බුද්ධ ශාසනයේ පැවිදි භාවේ ලබාගත්ත භික්ෂූන් වහන්සේලා ඒ ආගමක ප්‍රතිපත්ති අනුගමනය කරලා නිවනිින් සැනසෙනවා. එමගේ, ඔබ කිව්ව මේ මහා සාගරත ගලාගනන ගංගාවන්ගේ විවිධ රසවලින් යුක්ත වූ ජලය මහාසාගරයටේ කුුණහම ලවන රසයෙන් යුක්තයි කියල. පහාරාද ඔබේ අවධහනය සඳහාම ඉදිරිපත් කරන්නේ. තමන් වහන්සේගේ ධර්මවිනේ රසය වෙන කිසිවක්නෙ වෙයි විමුක්ති රසය පමණයි. තමන් වහන්සේ මේ ධර්මවිනේ ඉදිරිපත් කරලා තියෙන්නේම ලෝකසත්වයාගේ, විමුක්තිය සලසාගැනීම සඳහායි එනිසා මෙහි ඇත්තේ විමුක්ති රසේ වනා වෙන කිසිම රසයක් නොවී කියලා බුදුරජාණන් වහන්සේ එදා පහාරාද අසුරේන්ද්‍රයාට ප්‍රකාශ කළ ඊළඟට හත්තනි කාරණය ැටිට ඔබ ප්‍රකාශ කළා මහාසාගරය විධ රත්නයන්ට ආකරයක් කියලා මහා සාගරය විවිධ රත්නයන්ට ආකරයක් කියලා. මගේ ශාසනයතුන් විවිධරත්නයන්ට ආකරයක්. මගේ ධර්මවිනය තුළ ශාසනය තුළ තියන රත්න මොනවද සත්තිස් බෝධිපාක්ෂික ධර්මනැමැති රත්නයන්ගින් පිරිලතියන්නේ. තිස්සතක් බෝධිපාක්ෂික ධර්මතියෙනවා බන්ඳු සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගෙන් තමා මගේ ශාසනය පිරිල් ලැතියෙන්නේ. මගේ ශාසනයේ බර කියාපාන ඒ අගනා මුතුමැණික් තමා සත්තිස් බෝධිපාක්ෂික ධර්ම. මොනුවත් මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම සතර සති පට්ඨාන.ඉලට සතර සම්යක් ප්‍රධාන් වීර්ය. ඉලකට සතර ඉරිදිිපාද. හතරේව උනක්කිව ඇතකට දොළහයි. පංච ඉන්ද්‍රිය පංච බල එතන දහයක් කිය වුුණා විසි දෙකයි. සත්ත බොජ්ජංග විසි දෙකයි හතයි විසි නවයයි. ඊළඟට ආර්ය ආර්්‍යෂ්ටාංග මාර්ගය විසි නවයයි අටයි තිස් හතයි. මෙන්න මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම නැමති මහාර්ග රත්නයන්ගෙන් තමන් වහන්සේගේ සාසනය පිරිල්ලතියෙනවා. මෙවා මේ සත්තිස් බෝධි පාශික ධර්ම ප්‍රගුණ කරලා උත්තරීතන තත්ත්වයට පත්වෙච්ච සෝවාහන් සකදාගාමි අනාගාමි අර්හත් කියන මාර්ගස්ථ පලස්ත වලට පත්වෙච්ච බොහෝ දෙනා මේ සසුනහි ජීවත්වෙනෝ. එනිසා සැරත් මහරහතන් වහන්සේ දම් සෙනවි තනතුර දැරුවා මුගලම් මහරහතන් වහන්සේ ඉර්දිී ප්‍රාතිහාරය පාලනවුන් අතර අග්‍රස්ථානය දැරවා මහාකාශ්‍යප මහරහතන් වහන්සේ දුතංග ධාරීෙන් අතර අග්‍රස්ථානය දැරුවා මේ විදියට අසූ මහාස්්‍රාවකයන් වහන්සේලා විවිධ ප්‍රගුණ කළ ධර්මතාවල ආනිසංස කියාපාමීින් අග්‍රස්ථානය දැරූ බව ප්‍රකටයි. එනිසා මේ එක රහතන් වහන්සේ නමක් තුළ තිබෙන සේල සමාධි ප්‍රඥාව විමුක්ති මුතනිඥාන දර්ශන ගුණ මෙතැකැයි කියලා සීමා කරන්න බැහැයි. එ මෙතකැයි කියලා වටිනාකම තක්සේරු කරන්න බෑ. අපට රත්තරං කැබැල්ලක වටිනාකම තක්සේරු කරන්න්න පුළුවන්. මුතු ඇයට ඒක වටිනාකම තක්සේරු කරඩ පුළුවන්. නමුත් මහරහතන් වහන්සේ නමකිගේ ගුණය ශක්තිය බලය කිසිවකුට, තක් සේරු කළ නොහැකි. එනිසා සාන්තිනායක අමාමයනයේ බුදුපාණන් වහන්සේගේ මේ ශාසනයේ ඇති රත්නයන්ගේ වටිනාකම මෙතෙකැ කියයා සීමා කළ නොහැකි බව එදා බුදුරජාණන් වහන්සේ දේශනා කොටු වදානම්. සත්තිස් බෝධි පාක්ෂික ධර්ම නැමති මහාරත්නයන්ගේ මේ ශාසනය පිරිලතියෙනවා. ඉවගේ අටවෙනි කාරණයයට ප්‍රකාශ කළේ මේ මහාසාගරයේ විශාල ගනේ සත්වයන්ට වාසභොහුමියක් කියලා තිමි කියල වර්ගයක් කෙන්වා තිමිංගල කියලා වර්ගයක් කියනවා තිමිර පිංගල කියලා තවත් වර්ගයක්කිෙනවා මහා විශාල ගනයේ මහාසාගරයේ ජීවත්වෙන සත්්‍යයෝ ඔවු ගෞගනන් දිගයි පලලයි කියලයි සඳහන් කරන්නේ ඒතරම් විශාල සත්වන්ට මහාසාගරයේ සැබවින්ම නිජ භොහමියක් වගේම අසුර නාග ගන්ධර්ම කියන අයටත් මහන්සාගර නිජ භහමිය. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පහරාද මගේ ශාසනයත් එබිඳී මහා ගුණයන්ගෙන් විශාල වූ අයට ආකරයක්. ගුණ සමුදායන්ගෙන් පිරිච්චායගෙන් පිරුණ ආකරයත් තමා මගේ සංහ ශාසනය ධර්මවිනේ තුළ, ඉතාම වටිනා පුද්ගලියෝ තමා ජීවත්තෙන්ය. එනිසා බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වනේ තමන් වහන්සේගේ ශ්‍රාවක සංග සමූහයා අතින් අල්ප මාත්‍රවත් අකටයුත්තක් වැරැද්දක් නොගැලපීමක් ඇතිවෙනවා දකින්ට නෙව. අංගසම්පූර්ණ මිනිසෙක් බී කරන්යි බුදුරජාණන් වහන්සේ කල්පනා කළේ නි භික්‍ෂූන්ට අලුදැන වදාළී ධර්මකරුණු කල්පනා කරල බැලූහාම ඒවා ප්‍රගුණ කරපු භික්ෂූන් වහන්සේලා අර මහාර්ග සක්තිසම්පන්න ජලයේ විසන සත්වයන්ට වඩා ශක්ති සම්පන්න යුගපුරුෂයෝ උත්තම පුරුෂයෝ බවට පත් වනා. උත්තම පුරුෂයෝ බවට පත්වෙලා මේ ශාසනය සෝභමාන කළා. එනිසා බුදුරජාණන් වහන්සේ, අදහස් කළේ තමන් වහන්සේ යම්බඳු ආකාරයකින් මේ සංසාර්ක දුක් කෙලවර කරලා සම්බුද්ධත්තය ලබල ඒ ලැබවාවු නිරාමිෂ ප්‍රීතිය මේ දුක්විදන ජනතාව ඒ දුකින් නිදවල ඔුන්ටත්තේ ප්‍රීතිය ලබාදෙන්ට. බුද්දෝසෝ භගවාය ධම්මන්දේසේති. බුදුරජාණන් වහන්සේ භාග්‍යවත් වනා අරරත්තු වනා සම්මා සම්බුද්ධ වනා තමන් වහන්සේගේ දේශනය ඇසූුවනොතුන් එබඳු භාග්‍යවන්තයෝ බවට පත්වන්නට අදහස් කරගෙනයි බුදුහාමුදුරු ධර්මදේශනා පැවැත්වේ. ඒ කාරණය සැබවිම්ම උහන්සේ සපල කරගත්තා. ඉතින් මෙතනදී මේ අංගුත්‍ර නිකායේ අට්ටකවර්ගේ මේ පහාරාධ සූත්‍රය ගැන ගැඹුරින් කල්පනා කරල බැලුවොත්. උන්වහන්සේගේ ධර්මය අන්තර්ගත ගම්භහිර ධර්ම සියල්ලව මේ අන්තර්ගත වෙලා තියෙන. මේ ගම්බිහිර ධර්මය අන්තර්ගත වෙලා තියෙන. උන්හසේ පැදිලි කළා සත්්‍යස් බෝධි පාක්ෂක ධර්ම නැමති ඒ වටිනා රත්නයන්ගෙන් මගේ ශාසනයේ විනය පිරිලතියන්නේ කියලා. ඉතින් එබඳු ගුණ සමුදායන්ගේ යුක්ත වූ මහරහතන් වහන්සේලා උත්තම රුෂාණන් වහන්සේලා බිහි කරලීමේ අදහසින් තම බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරලතියන්නේ. ඉතිං අපට පේනවා තමන් වහන්සේ මොනතරන් සතුටින්න මේ ටික ප්‍රකාශ කරලා තියන්නේ. අපි දන්න අපේ අම්ම තාත්තලා දරුවෝ ගැන කතා කරන්නේ බොම සතුටින් දරුවන්ගේ හපංකැම් ගැන බොහම සතුටින් අන්න අය පිළිබඳව කතා කරවා දක්ෂතා ආගේ කරනවා ඉතින් බුදුරජාණන් වහන්සේතු තමන් වහන්සේගේ ශ්‍රාවක සංග සමූහයා තම උන්වහන්සේගේ සතුට ස්්‍රාවක සංග සමූහයා ඉන්න ස්ථාවනයම් පිළිබඳව ඒ අයගෙන් සිදුවෙන සේවාවන් පිළිබඳව මහා සංගරත්නයගේ තියන කුසලතාවන් ප්‍රදර්ශනය කරන්න උවහන්සේ බොහෝ අවස්ථාවල ඉදිරි පත්වෙල තියෙනවා. එවන් අවස්ථාවක් තමාම මේ පහරාධ සූත්‍රයනුත් පැහදිලිවෙන්නේ තමන් වහන්සේගේ ශ්‍රාව සංග සමූහයා රටට බරක් වෙච්චායිනෙවෙයි රට වැසියන්ගේ ඉදිරි මාර්ගය ඔවුන්ට සතුට ලබා දෙන නිර්වාණයෙන් සැනසීමට උදව් කරන අය බව උන්හන්සේ මැනවින් ප්‍රකටකරපු අවස්ථා තියෙනවා. එවන් අවස්ථාවක් හැටියට මේ අපට සඳහන් කරන්න පුළුවන්. ඉතින් මේ පහරාධ සූත්‍රය ඇසු මේ කරුණු ගැන ස්්‍රවනය කරපු ඒ පහාරා දසුරේන්ද්‍රයා බොම මැලවින් සන්තෝසයට පත්තුළා. තමන් ඇතුළු තමන්ගේ පිරිස මහාසාගරයට ඇලුම් දක්වන්නේ යම්සේද. ඒ ගුණයන්ට වඩා ගුුණයන් ලොවතුර අමාමයනී බුදුපියාණන් වහන්සේගේ ධර්මවිනේ තුළ රැදිිල තියනවා කියලා. මහාසාගරයේ තියෙන ගුණ ලෞකිකයි. තතාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ප්‍රගුණ කළ ගුණ ප්‍රකට කළ ගුණ ලෝකෝතරයි. ඒකැනම ලෝකන් එහා ෑමට තරන් සක්ති සම්පන්නයි. එයි සංසාර විමුක්තිර ස සරසාගත හැකි ක්‍රමවේදයන්ගේෙන් පිරුණ එකක් බව පහාරාදේද අවබෝධ කරගත්තා. ඉතිං කාරුණික පින්වත්න්නේ ඔබත් මේ සූත්‍රයේ පිළිබඳව. මැනවින් අවබෝධය ලබාගෙන. සූත්‍ර ධර්මෝල තියන ඒ ගුණයන් අප සන්තක කරගන්නඩ අපි මහන්සි ගණ්ඩෝන බණඇසීමේ එක දෙයක් තමා ධර්මයෙන් කියවන ගුණ අපි අපේ ජීවිතවලට ඇඳ ගණ්ඩෝන එම නැතු අප බණ දැනගත්තත මදී බණ තුළ අපි හැසිරෙන්්ඩෝන ධර්මය තුළ අපි හැසිරෙන්් ෝන හැසිරුුණ සරමටයි එහි ප්‍රතිඵල අපට ලබාගණ්ඩ පුළුවංකම තියෙන්නේ එනිසා මෙවන් උතරීතර ධර්මයන්ගින් පෝෂණය වෙච්ච දෙයක්තමා තතාගත ශාසනය. මේ ශාසනයෙන් ප්‍රයෝජන ගත්තාය අනන්තවත් දෙනාසාංසාර්ගදුක් නැතිකිරීමෙන් නිවනින් සැනසුුණ. ඉවන් අය බුදුහාමුතුරු ඉගැන්වුවේ ඕහිත භාරු අනුපපත්ත සදත්තු කතකරනීයෝ කියන වචනවලින්. ඕහිත භාර කියේල කියන්නේ හිසේ තියාගෙනන්න බර බිමින්තියාාපු අය. අපි කොහොමද අපි දවසෙන් දවස හිසේ බර වැඩිකරගන්නවා, කරේ බර වැඩිකරගන්නවා ඒකයි පපුහුදුන් අපේ ලක්ෂනේ. නමුත් අතාගත බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළේ දිනෙන් දින හිසේ තියෙන බර අඩුකරගණ්ඩ, කරේ තියන බර අඩුකරගණ්ඩ, ඒ බර බිමින්තියන්ට එතකොට ඔබේ සහැල්ලූ බට තේරේවි. ඒ නිසා ඕහිත භාර කියන තත්ත්වයට, ද්ලියෝ පත්රන්ඩයි බුදුහාන්දුරු බනකිවේ. කිසියම් දවසක කතකරණීයයි කියලා සතුටෙන් ප්‍රකාශ කරන්ඩ. අවස්ථාව උදා කරගඩ. ඒකි වේ මට කරන්ඩ තියෙන දේවල්මං කරලා ඉවරයි කෙළ සතුට වෙන්න. හැබැ ලෞකික වසයෙන් කළ යුතුදේ කරලා ඉවරයි කියලා නෙවෙයි සතුටු වෙඩෝන. ලෝකෝත්‍ර සුවේ ලබන්ට කරගත්ත කළ යුතුදේ කරලා ඉවරයි කලා සන්තෝස වඩ පුළුවන්නන් ඒකයි කතකරණය කිවේ. රහතන් වහන්ස ලහෙමයි. අවශ්‍යසිල් පුරලා කෙලෙස් ධර්ම සියල්ලම නැති කරලා අර්ර අත්භාවයට පත් වනා. කළ සි සියල්ලම ඉවර කරලා හිසේතිබන බර ඉවත් කරලා සතුටට පත්වනා. එනිසාම මේ ධර්මය ඉගෙන ගැනීම තුළින් අප කරන්නේ ආෙ උදාර සතුට අපිවේතට ලඟා කර ගන්නේක. අපේ තියන දුග්ගැනවිලි අන්ඳුවනාවන් අමත කරලා විවත් කරලා ඒ වෙනුවට සතුට පිරිුණො ජීවිතයක් උදාකර ගන්ට අපි මහන්සි ගන්නුවනං එයයි අප විසිං කළ ේුතු වැදගත්ම කාර්ය හැටියට ඔබ කල්පනාවට ගණ්ඩ. හොඳයි පින්නතුනි අද මේ වපපුර පසලොස්සක් පොහේ දවසේ මීට වඩා අපට ධර්මාණු ශාසනාව පවත්තන්නට තරන් කාලයක් ලැබෙන්නේ නැහැ. ඒනිසාමා මතක් කළේ දවසේ වටිනාකම අනුව සිදුුවවෙච්ච සිදුවීම් බොහොම කීපයක් විතරක් සටහන් කලාා. එවගේම බුදුරජාණන් වහන්සේගේ අනර්ග දේශනයක් වුණ මේ පහාරාධ සූත්‍රය ආශ්‍රය කරගෙන අසුරයන් සැනසෙනවා මහාසාගරයේ දෙස බලල මහාසාගරයේ ගුණ දැකළ. බුදුරජාණන් වහන්සේ ඒ ගුණ පරයා යන තරමට තමන් වහන්සේගේ සාසනයේ, විනයේ ඇති ගුුණ සමුදායන් ඉස්මතු කරල පෙන්වා. ඒ ගුණ ඉස්මතු කරල පෙන්නීම තුළින්උනාහසේදායේ පහාරාදා සුරේන්ද්‍රයාට පමණක් නෙවෙයි මේ ගුණ ප්‍රකාශ කළේ මුළු මහත්න් ජනතාවටම. එන්සේ අපි හැම දෙනාම ඒ ගුණයන් තමන්ගේ ජීවිතවලට සම්බන්ධ කරගන්ඩ වග බලාගමු. ඒ තුළින් ඔබට උතුම් වූ නිවනිින් සැනසිල්ල ලබා ගැනීමට හැකිවෙනවා කියන, ර්ථනාව තියාගන්න එම නං කාරුණික පින්වත්න අද දවසේ උතුම් රුන්වෙලි චෛත්‍යය රාම ස්ථානයට පැමිණිලා දහසක් බුදුම් බුදුන එවගේම බුද්ධස් පර්ශයෙන් අති පිරිස්දුභාවයට පත්වන මේ රමණීය බුහොමි භාගේ. ලෝකම උතුම්ම සිද්ධස්ථානයට ඇවිල්ලා මේ කරොන් ලබන උදාර පින්කම්වල ශක්තියෙන් බලෙන්. එවගේම ධර්මස්්‍රවණය කිරීම මාදීන්. උබ ලබාගත්ත යම්බඳ කුසලයක් වෙයි නම් ඒ කුසල් තමන් හැදූ වැඩූ පින්බර දෙමාපියන්ට නෙත්පෑදූ ගුරුවරින්න්ට නමින් මිය පරලොවගිය සකලවිද ඥාතීන්ට අපි අනුමෝදන් කරවනවා. එනිසා අපෝ හැදූ වැඩූ පින් බර දෙමාපියම් මේ කුසල් ලබාගෙන සතුටට පත්වේවා ඔවුන්ගේ ආශිර්වාදය අපට ලැබේවා කළපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සම්්‍යදෘෂ්ටික දෙවියන්ට අපි පින් දෙෙනවා දෙවියම් මේ පින් ලබාගෙන සතුටට පත්වේවා අපවත් කනට වේලාවට ආරක්‍ෂා කරත්වා කලා ප්‍රාර්ථනා තබනෝ. ඒ වගේම අවසාන වසයෙන් මේ උදාර පුුණ්්‍ය අධර්මය සිද්ධ කිරීම හිලා. විවිධාකාරයෙන් උදව් කල උපකාර කළ අනුබලදුන් අනුග්‍රහයදැක් වූ. ධනය ශ්‍රමය වියහේදම් කළ මේ ලොකුකුඩා හැම දෙනාටමත් මේ කුසල්බිලිින්. මෙල සැනසිල්ලවීවා පරලුව සුබසිද්ධිය සැලසේවා අවසානයේ ජාත්‍යයා දීදුකින් නිදහස් අමාමහන් නිවනින් සදා කාලික සැනසිල්ල ලැබීවාගෙන ප්‍රාර්ථනාත පන්න. ගෞරවාර්හ නායක සාමින්ද්‍රයන් වහන්සේට අපගේ කෘථවේදිීත්වය නමස්කාරය සහ පුං්ඥානමෝදනාව අප සර්ණවාහිනිය තුළින් ප්‍රකටකොට සිටිනවා. ධර්මස්්‍රවනය කිරීමට සේම. ර්මශ්‍රවනයකිරීම සඳහා ඉඩ හසර සරසා දීමට ගන්නා ෑයමත් මහාපුුණ්‍ය කර්මයක් ඒ වැෑයම සරණවාහිනි අප මෙලසින් සිද්ධකරද්දී අපේ ගෞරුනය සාමීන් වහන්සේගේ මේ යහ පාත වැඩමවීම නොවා නම් මේ ගෙවුණුතය මේ තරම් අරුත් බරවන්නේ නෑැ එහම නම් අපේ හිත් යහපත් මකට යොමු කරවීමේ. අපේ හිත් වෙත යහපත් දැක්මක්ින් උදාකරදීමේ පූර්ණ වගකීම සහ ඒ කැපවිීම සිදුකල අපේ ගෞරණීය ස්සාමන් වහන්සේ එනිසා තමයි තවමත් අදටත් හටටත් මතුවටත් හැම දාමත්න් අපේ ගෞරෝණීය මහා සංගරත්නය අපට යහ මග හඳුනාගැනීම සඳාතිශෂයෙන් මත්‍යවශ්‍යවන්නේ. ඉන්සා අපගේ කෘථගුණ වේදිත්වය නැව වතාවක් අපේ ගෞරෝණීය නායක හාමුදුරණන් වහන්සේ වෙත අප පොද කර සිටිනවා. රාපුරා හාසකරුවන් මලි සරදුන් වහන්සේ අභියස හින්ද අප අද උදෑසන පටන් කරන පින්කම් අතරට තවත් සුළු වේලාවකින් ඔබේ මනසට ඔබේ ජීවිතයට සුපෝෂණයක් එක්කර ගත හැකි කරුණු රාශ්වයක්ම ඔබ වෙත පුද දෙන අමාධහර දහම් සභාව ධර්ම මණ්ඩපේ වෙත ගොඩවන්නට සදධන මිනිසසි තිඉන්නේ. එ නිසා මේ රුවන්මලි සෑරදදුන් වහන්සේ පෙනෙන මානයේ මේ රන්මසු ඔයනේ මහම වනාා ඔයනේ මහාමේ ගවරණ උද්‍යානය හින්ද අපස්ෝදානම් ඒ ධර්ම දේශනා ධර්මණ්ඩ පේ වෙත ගොඩවන්නට තවස්සලු වෙලාවකින්. ඒ සඳහා ඔබට බැතිසිතන් ගෞරවයෙන් ඇරයුම් කරමින් තමයි අප ප්‍රධාන පාලක මදි්‍රිය සමගින් සම්බන්ධ වන්නේ හැම විට්ටකම පරාර්ථනා කරන්නේ ධර්මය ආනුභාවීෙන් ඔබේ ජීවිතයේ යහපත්ම වේවා යන්නයි.